දෙවනිනෙම ටෙලිනාට්‍ය නිතරම වගේ කතා කරන හැමෝම ආදරය කරන මයික්, එහෙම නැත්නම් දෙනුවන් සේනාදී මේ දවස්වල පුංචි විවේකයක් ලැබුණු හැටියෙම දුවල යන්නේ ගෙදරට කියලා තමයි ආරංචි. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. දෙවනිනෙම ටෙලිනාට්‍ය සුදු ඇඳගෙන පොත් මිටියකුත් අතට අරගෙන ඉස්කෝලේ ගියාට සැබෑ ජීවිතේ නම් දෙනුවන් මේ වෙද්දි පිය පදවිය ලබලා ඉන්නේ. දෙනුවන්ගේ පුංචි දෝනිට දැන් මාස දෙකක් පෙරෙන්නත් ළඟයි. පසුගිය කාලෙදී පුංචි දෝනි ගැන මාධ්‍යෙන් වසන් කරගෙන හිටපු දෙනුවන් හා හා පුරා කියලා තමන්ගේ පුංචි දෝනි ගැන කියන්න පටන් ගත්තේ මේ විදිහට. මේ දවස්වල අලුත් ජීවිතේ අලුත් වෙලා වගේ දැනෙනවද? ගොඩක් සතුටින් ඉන්නේ. දැන් ඉතින් දුවගේ තාත්තා කෙනෙක්නේ, වගකීම් ගොඩයි. මේ දවස්වල ෂූටින් නැත්තම් කොහෙවත් යන්නේ නැතුව ගෙදරටම වෙලා ඉන්නවා. කොහේ ගියත් ඉක්මනට ගෙදර එන්න තමයි බලාගෙන ඉන්නේ. පුංචි දූ ඉපදුනේ කවදද? 2017 දෙසැම්බර් 5 වෙනිදා. ඒ සුන්දර දවස ගැන නැවත සිහිපත් කළොත්, ඊට කලින් දවසේ බිරිඳව ඩර්න් හොස්පිටල් එකට ඇඩ්මිට් කළා. 5 වෙනිදා තමයි දූ ඉපදුනේ. දූ ඉපදුනේ සීස සැත්කමකින්. මම මේ වෙලාවේ දෙවෙනිම ටෙලිනාට්‍ය සාරංගය ඇතුළු කණ්ඩායමට ස්තුති කරනවා එදා දවසේ මට නිවාඩු දුන්නට. මුලින්ම දූගේ මූණ දැක්කහම මොකද හිතුනේ? ඒ හැඟීම නම් වචන වලින් විස්තර කරන්න මම බෑ. සතුට වැඩිකමට මට එකිගග හැඬුණා. මොකද්ද පුංචි දෝණිගේ නම? ෂෙලීනා රුහන්සි සේනාදි කියලා තමයි එයාට නම තියලා තියෙන්නේ. දෙනුවන් දූගේ කටයුතු වලට උදව් කරනවද? ඔව්. මම ගෙදර ඉන්න වෙලාවට උපරිමයෙන්ම මට පුළුවන් හැමදේම කරලා දීලා ඒ කටයුතු වලට සහාය දෙනවා. දුව තාත්තා වගේද අම්මා වගේද? මම නම් හිතන්නේ මම වගේ කියලායි. දකින අය කියන්නෙත් මම වගේ කියලා තමයි. එහෙනම් තාත්තගේ කලා කුසලතා දුවටත් පිහිටලා ඇති. ඒක වෙහෙම වෙන්න ඕනේ නේද? මතුදාවක දුවත් කලාවම තෝරා ගනීවද? මගේ ලොකුම හීනයත් ඒක තමා. ඒ කියන්නේ දෙනුවන්ගේ හීනේ මතු දවසක දුව කලාවට යොමු කරනවා දකින්නයි. ඇත්තටම ඔව්, මතු දවසක මගේ දුව නිලියෙක් කරනවා. බිරිඳ ගණකාධිකරණ අංශයෙන් හින්දා දුවව ඒ අංශයෙන් ඉදිරියට යවන්න ඇය හිතන්න බැරි නැහැ. අනෙක දුව කලාවට යොමු වෙනවට ඇය මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද දන්නෙත් නැහැ. ඔබේ පුංචි දුව නිලිකමට යොමු කරන්න හදන එකට බිරිඳ අකමැති වුණොත්? එහෙම වුණොත් මම බිරිඳගෙන් අහනවා, අම්මට නළුවෙක් බඳින්න හොඳ නම් දුව නිලියෙක් වුණහම මොකද වෙන්නේ කියලා. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අපගේ channel NSK YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ අසල ඇති සීනුව සලකුණ click කිරීම මගින් ඔබට දිනපතා අපගේ නව වීඩියෝ දැක ගැනීමේ අවස්ථාව තිබෙනවා.